ජාත්‍යන්තර වෙදලාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදන වූ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු සාමාජික මහත්මීනි, මා ප්‍රථමයෙන්ම මේ සියලු දෙනාට මෙවැනි අවස්ථාවකට මට ආරාධනය කිරීම ගැන, විශේෂයෙන්ම මම ගැන සඳහන් කෙරුවොත් මගේම රාජා හේවාබෝවල මගේ කර්මාන්තය ආරම්භ කළ මීට අවුරුදු 37කට පමණ පෙර මේ රටේ විවෘත ආර්ථිකයෙන් බිහිවෙච්ච ව්‍යවසායකෙක් මම. මම කර්මාන්ත ආරම්භ කිරීමට ප්‍රථම මේ රටේ හිටපු රජය කර්මාන් සඳහා විශේෂයෙන්ම අනුග්‍රහයක් දැක්වුවා. නමුත් ඒ අවස්ථාවේදී තිබිච්ච සමහර දුර්වල ප්‍රතිපත්ති උඩ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ ගෙනීමේදී යම් බරපතල පස්වට මුහුණ දුන්න, විශේෂයෙන් විදේශීය විනිමය පාලනය කිරීම නිසා ඒ දවස්වල. නමුත් ඊට පසුව රජය මේ වෘත්තාර්ථිකය ගැන ප්‍රකාශ කළා. ඒ මැතිවරණ ජයගත්තේ එයා සමගම ඒ රජය යම් කිසි සේවයක් මේ රට කරා වෘත්තාර්ථිකය තුලින්. ඒ අය මැතිවරණ වේදිකාවේ කිව්වේ අපි බලයටපත් වුණාම ඔබලාට ඇපල් මුද්‍රස්පරම් පවා ගෙන මේ රට දෙනවයි කියලා. ඒක ඒ වගේ මුණයික. ඉතින් මිනිස්සු බොහොම සන්තෝෂ වුණා. ඒ දවස්වල ඇපල් මුද්‍රස්පරම් කියන්නේ සුවිශේෂ දෙයක් මේ රට. ඉතින් ඒ තුල බිහිවෙච්ච ව්‍යවසායකෙන් මම. ඒ දවස්වල මැෂින් එහෙම ඉම්පෝට් කරනකොට ඩියුටි ෆ්‍රී තුනේ. අමුද්‍රව්‍ය ඩියුටි ෆ්‍රී තුනේ. බොහෝ පාසුකම් තුනා. ණය ගන්න උනත් ඉත අඩු මුදල ණය බැංකුවලින් ලැබුණා. නමුත් අද වගේ බැංකු විශාල ප්‍රමාණයක් තිබුණ නැහැ. ඉතින් මේක මම හිතුවා මේක සූසුම කාලය තමයි මේ කර්මාන්තය ආරම්භ කරන්න. මොකද මම මොටු ඉසිජාලේ උපාධි හදාරලා ඉවරලා පුජ්‍යල ගාන්ධි රැකියාවල් කරලා ඉවරලා එයින් හෙම්බත් වෙලා ඊට පස්සේ මගේම කියලා කර්මාන්තය ආරම්භ කිරීමේදී තින්ත කර්මාන්තය පටන් ගත්තා. ඉත අකුඩාවට ගෙදර මම පටන් ගත්තේ. පටන් ගන්න තමයි මේ තත්ත්වෙට මම ආවේ. ඉතින් එදා තීත්‍යයේ පරිසරයට තමයි මම මේ තත්ත්වයට ආවේ. ඉතින් පහුවෙනකොට තීත්‍ය වාතාවරණය තමයි එදා ඒ දවසට හිටියේ අපේ අගමැතිතුමා වශයෙන් හිටියේ ප්‍රේමදාස මැතිතුමා. සුවිශේෂ වශයෙන්ම ඇඟලුම් කර්මාන්තයට සුවිශේෂ දායකත්වයක් එතුමා දුන්නා. ප්‍රාදේශීය වශයෙන් මේ ඇඟලුම් කර්මාන්තය දියුණු කිරීම සඳහා සෑම උදව්වක් එතුමා කරා. ඒක නිසා ඒ සියලු ඒ රජයට අවශ්‍යය තුනේ මෙරට තීච්ච දැවන ප්‍රශ්නයක් වෙච්ච විරහැකියාව තුරන් කිරීම. රැකියාවට සියලු දෙනටම රැකියාවල් දීම නැතිකම නිසා මේ රටේ කැරලි ඇති වුණා, ප්‍රශ්න ඇති වුණා. ඒවට විසඳුම වශයෙන් තමයි ඒ දවස්වල මේ කර්මාන්තේ දියුණු කිරීම සඳහා පෙළඹුණේ. එදා කිව්වා අපිට 50කට රස්සාවල් දෙන්න පුළුවන් නම් අපි ඕන කර්මාන්තය අනුමත කරන්න කියලා. සුසු කර්මාන්ත අනුමත කරන්න කියලා තමයි කිව්වේ. ඒ සමගම ඒ උදව් සෑහෙන්න තුන බියෝ බොඩෝ ඉන්වෙස්ට්මන්ට් එක ආරම්භ කරා. ඒකට විදේශීය ආයෝජන වලට උදව් කරා. එදා අපි කර්මාන්ත ආරම්භ කරනකොට අද වගේ තත්ත්වයක් ඉවි කියලා කවදා හිතුවේ නැහැ. ඒක කනගාටුවට කියන්නේ. නමුත් ටිකෙන් ටික මෙරටේ මේ පරිසරය මෙරටේ රජය වෙනස් වෙනකොට විදේශීය රටවල් වල බලපෑම් එල්ල වෙනකොට මේ රටේ ප්‍රතිපත්ති හුඟක් වෙනස් වුණා. අද තියෙන්නේ ඔබලා තරංකාරී තත්ත්වයෙන් පිටරට නිෂ්පාදන සමග තරංකාරී තත්ත්වයෙන් තරං කරන බැරුණොත් අපිට කරන්න දෙයක් නැති කියලා. අද මට බොහෝ රජයේ නිලධාරීන් මට කියලා තියුනේ මේ කතාව. මක්සදත් මම ජාතික කර්මාන්ත මණ්ඩලයේ ජේසු උපසභාපති වශයෙන් කටයුතු කරනවා. දැන්ට පසුගිය අවුරුදු වල මම මාතර දිසික වාණිජා කර්මාන්ත මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරලා අවුරුදු 7ක් පමණ. ඉතින් මේ සෑම අද පවතින මේ ප්‍රශ්නයට නියෝජිතෙක් වශයෙන් මම බොහෝ රසින් වලට සහභාගී වෙලා තියෙනවා. මගේ කර්මාන්තය ගැන බැලුවොත් අද මම අවුරුදු 5කට පමණ පෙර මම නිපොන් පේන් කියන ජපන් සමාගම සමග සම්බන්ධ වුණා. ඒ සමාගම තමයි ජපානයේ තියෙන විශාලම තින්ත කර්මාන්ත ආයතනය. දැන්ට තිබෙන ටොයෝටා, මිත්සුබිෂි ඔය සියලුම රතවාහන වල ඔරිජිනල් තින්ත සපේන ඔය සමාගම. තව විශාල පරිමාණ කර්මාන්ත හතරක් ජපානයේ තියෙනවා.
ඊළඟට දැන් විශාල පස්සේ අපිට චීනෙත් එක්ක නේ තියෙන්නේ. චීනෙත් තියෙන කර්මාන්ත හතක් තියෙන විශාල පරිමාණයක කර්මාන්ත හතක් තියෙනවා. ඒ කර්මාන්ත හත ඇතුලේ අවිදින්න බැරි තරම් විශාලයි ඒක. ෆුල් ඔටෝමේටඩ්. කිසිම වෙලාවක ඉන්න සෙනග නැති තරම ඒක. ගබඩා සියලුම සංකීර්ණ සියලුම රොබෝ වලින් වැඩ කරන බඩු බෙදා හැරීමට ෆෝක්ලිෆ්ට් විතරයි මිනිස්සු ඉන්නේ, ඒවල් භාවිතා විතරයි. අනේ සියලු දේම ඔටෝමේටඩ් කරලා තියෙන්නේ. නිෂ්පාදන වියදම් හුඟක් අඩුයි. චීනයේ එතකොට තියෙන චමුද්‍රවේ තමයි ඒ සමාගම පාවිච්චි කරන්නේ. ඊළඟට චීනයේ වතුර පාවිච්චි කරන්නේ. අපේ තින්තොල්ට 50%ක වතුර පාවිච්චි කරනවා. ලංකාවේ වතුර. එතකොට චීන අමුද්‍රව්‍ය ඒ රටේ පාවිච්චි කරනවා නම් චීනයේ වතුර පාවිච්චි කරනවා නම් ඊතර ඉතාස නිෂ්පාදනය අඩු නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා මේ මේ චීන ගිවිසුම් යටතේ අනිවාර්ය අපේ හේතෙන් සමාගයෙන් ආනයන කරන්න. එතකොට වෙන්නේ මේ රටේ මම 1000කට පමණ රස්සාවල් දීලා තියෙනවා. 10න් මට ඉවත් කරන සිද්ධ වෙනවා අඩු ගන්න 950ක්. එතකොට තව මේ රටේ අමුද්‍රව්‍ය මම රාශියක් ගන්නවා. දැන් කැල්සියම් කාබයිට් බලංගොඩ තියෙනවා. කැල්සියම් කාබයිට් නිබඳවන කර්මාන්තශාලා. කෙවුලුම් මේ හදනවා. කෙවුලුම් දැන් මම ගන්නවා. වතුර ලංකාවේ වතුර පාවිච්චි කරනවා. කැල්සියම් කාබයිට් පාවිච්චි කරනවා. තව අමුද්‍රව්‍ය මේ හදාගන්නේ. ඒ සියලුම දේවල් මෙහෙන් ගන්න නැතුව මට චීනයෙන්ම ගෙන්නන්න සිද්ධ වෙනවා සියලුම දේවල්. ඒකයි තියෙන වෙනස. එතකොට මම මේ කර්මාන්තයන් මරලා ඉවර වෙලා මට චීනයේ තියෙන අපේම තවත් කර්මාන්ත ආයතනයක මට මේ බඩු ලබා ගන්න කිසි අමාරුවක් නැහැ. ඒ කියන්නේ දැන් මෙම ගිවිසුම යටතේ අවුරුදු 5කින් සෙස් එක නැති වෙනවා නම් ඊළඟට බදු මුදල් දැන්ට තින්තොල්ට අවශ්‍ය වෙන බදු මුදල් 35 ඉඳලා 10න් අඩු වෙනවා නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඒක ආනයන කරන්න පුළුවන් කන්ටේනර් එකක්. ඕක නිම තත්ත්වය. එතකොට වෙන්නේ මේ රටේ දේශීය නිෂ්පාදනය ටික ටික මැරෙනවා. අපි ව්‍යවසායකත්වයට පත් වෙන බොහොම දුකින් දාය අපි. අවුරුදු 30 35ක් විතර. අපි මේක අවසානයේ මේකද අපිට ලැබෙන්නේ මේක. මේ රට කර්මාන්ත කරන මේකද ලැබෙන්නේ. අපේ කර්මාන්තයට යමසි ප්‍රශ්නයක් මතුණත් මෙරේ තව ඉන්න දේශීය වශයෙන් තින්ත නිෂ්පාදනය කරන ආයතන රාශියක් ඉන්නවා මෙහි. කුඩා පරිමාණයේ තින්ත නිෂ්පාදනය කරන ආයතන රාශියක් ඉන්නවා. ඒ අයගේ කර්මාන්තර අද නැත්තර නැති වෙවම යනකොට එනිකුණා. ඊළඟට මේ රටේ ඉන්න නිර්මාණශීලී මිනිස්සු මෙහි නැති වෙනවා. නිර්මාණ කළ මොනව විකුණන්නේ? ඒකම ඊළඟට අපේ රටේ නැවත වරක් විරහැකියාව ඇති වෙලා මේකට අනිවාර්යයෙන්ම නැවත වරක් අර පරණ තිබුණු තත්ත්වයට අනිවාර්යෙන් පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේක ඉතාමත්ම බොහොම බුද්ධිමත් කල්පනාවෙන් මේ සංවාද ඇති කළා. මොනවද අපි කළ යුතුයි? විශේෂයෙන්ම මම මේට ඉතාම ඍජුව මැදිහත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව මම බොහෝ සම්මන්ත්‍රණ වලට මම සහභාගී වුණා. විශේෂයෙන්ම කර්මාන්ත මණ්ඩලය වෙනුවෙන් මෙල පසුගිය සද්දයකට පමණ උඩදී කර්මාන්ත අමාත්‍යාංශයේ රැස්වීමකට සහභාගී වෙලා මම AI සමඟ සාකච්ඡා කරා. සමහර නිලධාරීන් ඉන්නවා ඉතාමත් දැඩි තීන අරගෙන ඒකට ඉන්නේ. ඒකට කතා කරන්න බෑ කට්ටියත් එක්ක. කතා කරන්න බැරි තත්ත්වයේ AI පත්වලා තියෙන්නේ. මොකද ඉහලින් එන නියෝග අනුව AI යම්සි තීරණට එළිබිලා AI කතා කරන්නේ. කිසිම නම්මශීලීභාවයක AIගේ ඇත්තම නැහැ. මම සෑම රැස්වීමකට ගිහිලා දැන් ගරු අගමැතිතුමා කරන රැස්වීම වලට මම ගිහිලා තියෙනවා. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ, සුභවාදීව කතා කරන්නේ නැහැ කවුරක්වත්. ඊළඟට දේශපාලන අධිකාරී ඇමතිතුරු රාශිය මම හම්බෙලා තියෙනවා. විරුද්ධ පක්ෂයේ සහ දැනට ඉන්න ඇමති මණ්ඩලයේ ඇමතිතුරු සමඟ සාකච්ඡා කළා. සමහර ඇමතිතුමන්ලා මේ සම්බන්ධ සමහර කට්ටිය පූර්ණ අවබෝධයක් නැහැ AI. පූර්ණ අවබෝධයක් නැහැ AIට. ඒකයි කනගාටු තියෙන කාරණාව. ඊළඟට සමහර දේශපාලනඥයෝ විරුද්ධ පක්ෂින් අය සමහර වෙලාවට එයාට සමුකීදයක් අවබෝධ කරන්න බෑ එයාට. එතකොට AI කියන්නේ මේ සම්බන්ධ මහජන මතවාදයක් හදන්නේ කියලා.
එයා කියන්නේ අපිටත් අර පාට බහින්නේ කියලා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය වගේ. පාට බැහැලි වෙලා උද්යෝෂණය කරන්න කියලා එයා කියන්නේ. අපිට ඔක කරන්න පුළුවන්ද අපිට ඔක? මේ රටේ බිලියන 2කමාරක් විතර පුජ්‍යලංශය අරසව කරනවා. මිලියන 2කමාර. ওই මිලියන 2කමාරට පාට බස්සනද අපිට කියන්නේ? අපිට ඒක කරන්න බෑ ඒක. ඒක නිසා යම්සි තීරණ ගැනීමේදී අපි ඉතා බුද්ධිමත්ව කල්පනා කරනවා මොකෝ චීනය කියන්නේ ඉන්දියාවයි කියන්නේ මහා බලවත් බලවත් විස සටන් කරන්න බෑ. අද අප්‍රිකා රටවලට මොකද දෙලා තියෙන සමහර රටවලට අප්‍රිකාව රටවල සංවර්ධනය කරන්න කියලා චීන ගිහිලි වෙලා සම්පූර්ණ මුළු පොළොවම හූර්ණෝ ඒ කට්ටිය. පොළොවේ සම්පත් සියරම ගන්නෝ. එයා උදව් කරන්නේ චීන විශ්වවිද්‍යාලට ළමයි යවන්න උදව් කරනවා. වෙනන සුළුසු දේවල් කරනවා එයා. දන්ටක්කන් තන්තේනියාවේ උගන්ඩාවේ සැම්බියාවේ ඒකට කරන්නේ ඒකයි ගිහිල්ලා. ඉතින් එයායි බලන්නේ පුළුවන් තරම් තමන්ගේ ප්‍රතිපත්ති ස්ථිර ඍජුව දැඩිව එයාය ක්‍රියාත්මක කළා එයායට අවශ්‍ය විදියට මේ රට පාලනය කරන්න බලන්න. ඊළඟට අද අපිට වීසයක් ගන්න ගියම හරි අමාරු චීනටද වීසා ගන්න හරි අමාරු අද තම චීනට මේ වීසා ගන්න බොහොම ලේසි අද චීන ජාතික රාශියක් අද මෙහි ඇවිල්ලා ඉන්නවද බොහොම ඉන්නවද ඔය අපාර්ට්මන්ට් වැඩේ නැති චීන වින වැඩි හරි ඉස්සරහට ලංකාවේ කොළඹ නගරයේ පුරපතිත්තේ චීනෙක් ඉස්සරහට ඔහොම එන ගියාවා ඒ තත්ත්වපත්යද ඒ අය ටිකට් ටික හෝල්සේල් මාකට් එකක් දැම්මොත් ලංකාවේ කොහෙද තැනක ඒ කට්ටිය ඇවිල්ලා අපේ පිටකොටු මාකට් එක සම්පූර්ණ නැති වෙයි. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන විදිහට අපි මේට වැඩිය බුද්ධිමත් විදිහට කල්පනා කරලා යම් සිදුවක් කරනවා නම් අපගේ ඉස්සරහට කරන්න ඕන අපේ ප්‍රමිති ආයතනය, IT ආයතනය වගේ තැන් තියෙනවා. ඒව ඉතා දුර්වල තත්ත්වයකට පවතින්නේ. ඒ අයගේ ප්‍රමිතියක් කියන දේක් අද කරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒකට පාසු නැතිකම. ඒව අනිවාර්යයෙන්ම කර්මාන්තවල හිතවත්ව ඒ අය යම් සිදුවක් දිනු කර යුතු අනිවාර්යෙන් මේ ITI ආයතනය සහ ප්‍රමිති ආයතනය වගේ දේවල්. විලා කර්මාන්ත ප්‍රතිපත්ති ආරවයි මේට වැඩිය දරුණු විදියට මෙය විනාශ විය යුතු අනිවාර්යයෙන් අපිට හිතකර විදිය දේශීය කර්මාන්ත වල දේශීය ව්‍යවසායකන්ට හිතකර විදියට මේ අනිවාර්යයෙන් විනාශ විය යුතුයි. ඒකම අද ජපානයේ කොරියාව තායිවාන් වගේ රටවල් දිනු වෙච්ච හැටි. තායිවාන් කියන්නේ අපේ රට සමාන රටක්. අද කොච්චර දිනුද එකපාර මම කොරියා යනකොට මගේ රේඩියෝ එකේ මේ බෑග් එක ඒක තියාගත්තේ කට්ටිය මේ ගිරියන් දෙන්න බැරි කියලා රට ඇතුළට ඒ තරමටම ඒ අය ඒ රටවල් වල නිෂ්පාදන ආරක්ෂා කරා අයි අපිට කරන්න බැරි ඒවා අපේ රටේ ආර්ථිකයට උදව් කරන අපේ අපිට බදු ගෙවන අපිට අපේ රටක් කියලා තියෙන මේක විසර අපිට ඇයි මෙහෙම කරන්න බැරි අපිට අපිට උදව් කරන්න බැරි මොකද කරන්න බැරි නම් අපිට මට ශක්තිය තියෙනවා මට ඉම්පෝට් කරන්න අරකින විදියට අපි වෙන වෙන අපේම සමාගම. එහෙම නැතුව අපි කැමති නායකට අපි කැමති මේ රටේ ජීවත් වෙන මේ රටේ ඉබිදිච්ච අය විදියට මේ රට බැලදායි පුරවැසියන් විදියට ඉඳගෙන ඉවරලා අපි මැරලා යන එක. අපිට ඒක ලොකු දෙයක් ඒක. ලොකු ආඩම්බරයක් ගෞරවයක්. ඒක නිසා මම කියන්නේ මෙවැනි දේවල් කිරීමේදී මේ පටු දේශපාලෙන්ගේ කීම අහන්න ඇතුළු ඉතා බුද්ධිමත්ව හොඳ තීරණ ගන්නේ කියලා මම මේ සියලු මහ ජනතාවගෙන් ඉතා ගරුසරු ඉල්ලා සිට මොකෝ මං ජාතික කර්මාන්ත මණ්ඩලයේ උපසභාපති වශයෙන් බොහොම ස්තුතියි. සාමාන්‍යයෙන් තිරිබද නිදහස් කිරීම සාමාන්‍යයෙන් දැන්ට 35ට තියෙන්නේ කිලෝග්‍රෑම් එකට තව සෙස් එකක් තියෙනවා කිලෝග්‍රෑම් එකට රුපියල් 80ක එක. නමුත් ටිකෙන් ටික මේ තිරිබද අඩු කරાવી සෙස් එක ටික ටික අඩු කරાવી. ඒක සාමාන්‍යයෙන් මම හිතන විදිහට අවුරුදු 5ක් ඇතුළත ටික ටික අඩු කරાય මේක. සම්පූර්ණ අඩු කරાય ඒකයි. ඒ කියන්නේ ගන්න පුද්ගලයා. ඒ ආරියන් පොලිස් පාලනය කරන
එකකටක් තියෙනවා යම්කිසි නිෂ්පාදක ස්වාමීයා අවුරුදු 5කින් විදහස් කරන්නේ නැත්නම් අවුරුදු 20කින් විදහස් කරන්නේ. ඒක ක්‍රමවේදයක් තියෙනවා දැන්. ඒක කරන්නේ අඳුරුම් කමානෝද එහෙම නැත්නම් මේ ව්‍යාපාරික සම්බන්ධය අඳුරු නැත්නම් මේ මොනවා හරි මේ 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 මෙරිට් බේස් මේ ක්‍රමවේදයක් තියෙනවා දැන් මේ පෞද්ගලික දෙක තියෙනකම් කොහොමද කියන්නේ මොකද වෙනවද? නැහැ ඒ සම්බන්ධ නැහැ. එතර එතන මේ සාමාන්‍ය මම කතා කරන්නේ මේ තින්ත කර්මාන්තයේ විතරක් නෙවෙයි පොදුවේ ජාතික කර්මාන්ත මණ්ඩලයේ උපසභාපති වශයෙන් මම කතා කරා අනිත් කර්මාන්ත සමග ඒ අයට තිබෙන ප්‍රශ්න ගැන සම්බරව කතා කරන්න මම මේක බලපවත්වන තින්ත කර්මාන්තයන බලපවත්වන කියලා තමයි මම කියන්නේ. මම කොයි මොහොතේ කොයි කාලෙකින් මේක අඩු වෙනවද කියලා මම දැන කොහොම මොන කාලේ අඩු වුණත් අනාගත පාරම්පරාවට මේක ප්‍රශ්නයක් වෙනවා අනාගතේ. ඉන්දස්සියත් එක දැන් මේක කර්මාන්ත ප්‍රතිපත්ති අනුව අනාගත වෙන දෙයක් ගැන තමයි මම කතා කරන්නේ. විලේ හැකි. විලේ හැකියෝ. ඔය සාකච්ඡා කියන්නේ අපි දැන් සාකච්ඡා රාශියට සහභාගී වෙලා තියෙනවා. කර්ම තමාත්‍යංශයේ තියෙන සාකච්ඡාව සහභාගී වෙලා තියෙනවා. මේ පසුගිය සති දෙකේ ඉස්සලා සහභාගී වුණා. මූලික ප්‍රතිපත්ති විසරය සාකච්ඡා කරේ. ඉතා ගැඹුරට මේ සාකච්ඡා කරන්නේ නැහැ තාම. නමුත් වෙලාදී අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව අනිත් පක්ෂවල් දැනුවත් කළ වෙලා මෙය නවත්වන්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා මේක. නෑ 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 ඒක තාය ආවේ නෑ. ඒක තාය ආවේ නෑ. ආවේ නැති හේතුවදී කොහොමත් අපිට අදි කර්මාන්ත අපි ආරක්ෂා කිරීමට අපි කොහොමද කරන්න බෑ? කර්මාන්ත මණ්ඩලයේ මණ්ඩලයක් වශයෙන් අපිට කරන්න බෑනේ. දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම විදියට බොහොම සුදුසුයි.